මෙතර මෙතර වැසෙන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල ශ්‍රී ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය පිළිබඳව මීට පෙරත් අප නිරතුරුව එතර මෙතර වැඩසටහන් තුල කතා බහ කරනවා. ඉතින් අද සෝදානම් එතර මෙතර තොරතුරු බොහොමයක් අරගෙන ඔබත් සමග මෙලෙස ලෙන්ගතු වන්න. මේ ආරඹෙන්නේ එතර මෙතර. ඉතින් එතර මෙතර වැඩසටහන් නරඹන ඔබ වාසනාවන්තයෙක් වාසනාවන්තියක් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි එතර මෙතර ටීවී වාසනා තරඟාවලිය ආරම්භ වුණේ. ඉතින් පසුගිය මාසවල ජයග්‍රාහකයන් වුණු ජයග්‍රාහකයන්ට තමන්ගේ ත්‍යාගය දෙන්න ප්‍රමාද වුණා මොකද COVID-19 රෝග වසංගතයේ හේතුවෙන්. එතර මෙතර රූපවාහිනී වැඩසටහන නරඹ මාසකට වරක් LED වර්ණ රූපවාහිනියක් දිනා ගන්න. ඔබ කල යුත්තේ වැඩසටහන තුල BOC ස්මාර්ට් රිමිට් සංකේතයේ දිස්වන වාර ගණන සහ විකාශනයේ වූ දිනය පහත දුරකථන අංකයට SMS කිරීමයි. නරඹන්න තෑගි දිනන්න. එතර මෙතර. ඉතින් ආරම්භයේදීම අපි කිව්වනේ විගමනික ප්‍රජාව දහඩිය මහන්සියෙන් උපයන විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවනවා. ඒ වගේම මේ මොහොතේත් ඔවුන් इतर रेकियावल निरतला इन्वाला अब हेतुआ ओन वर्तमान मुहून दिन अभियोग प्रश्न एवपिलिबंध टीका कथा बहकर जन जीवित पिलिबंध इधन मे सद अब तोरागत्ति रटवाल रसक समग इता समीप सबंतावेपन सन्निवेदन जालया इवगेम हुद नियोजित जालया पावतन लंका बैंको लंका बैंको जातीय महापांड बैठियट මේ කටයුත්තට අප සමග එකතු වුණා. ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරතුමා ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන අංශයේ භාර RMN ජීවන්ත මහතාත් ඒ වගේම ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ භාණ්ඩාගාර භාර සහකාර මහා කළමනාකාර රජිත් තුෂන්ත මහතාත් අප සමග මෙලෙස අද එක් වෙනවා. ඔබ දෙපළටම ආයුබෝවන් කියලා පිළිගන්න. අප කැමති මේ කතාබහට संबंध वेन रटवाल रसक नियोजने करमीन अप समगेकतुवेन लंका बैंक्वे वेलंद प्रवार्दन निलदारीनोत इता आदरेन मतक्करन पिलिगान अप केमती नियोज्यमा कलमना करतुमनी उभिंग आरंबे तबूर विगमनिक प्रजाव अददवसे मेलेस एतरसित करन कपकिरीम गेन उबट कोहमद अप समग विदाहदा गान पुलुवांग अदास आरंभ करो तभी कथा प्रभात ऐतरम लंका विधिर गत्तात लंका बैंको विधिर गत्तात अभी दाकिनो मे अवस्था वेनुवट मेघ तमय अपे रटटतीन प्रधानतम विदेश विनिमय लभन आदाय मार्गे वेलातीन मुकद मे कोविड दहनमय प्रश्न निशा अभी दान देदास विस्सावृद्धि अभी अनिकुत मार्ग वाली लभन विदेश विनिमय प्रमाण अडुमक वेलातीनो अभी अपने आदाय में तो अपे टूरिज्म එතකොට අපිට ඍජු ආයෝජන වගේ දේවල් ඇත්තටම අඩුවීමක් සහ නැතිවීමක් වෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය අපි දකිනවා නොහිතු විරු ලෙස වැඩිවීමක්. ඉතින් ඇත්තටම විශේෂයෙන් අපි ස්තුති කරන්නට ඕනේ රට ගැන හිතලා සහ ලංකා බැංකුව හරහා මේ ප්‍රේෂණ ප්‍රමාණය ලංකාවට ඔවුන් එවන්න දරන දායකත්වය. මොකද ඔවුන්ටත් මේ ප්‍රශ්නේ අඩු වැඩි වශයෙන් රටවල් වල තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ 2020 වර්ෂය 2019 වර්ෂයට වඩා 105.8ක වගේ රටක් විදිහට ගත්තාම ප්‍රේෂණ ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. ඒක ඇත්තටම සම්පූර්ණ අගය ගත්තාම ඩොලර් බිලියන 7.1ක වගේ ප්‍රමාණයක්. ඒ වගේ මේ වසර මේ 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 අවුරුද්දේ 2021 වර්ෂයේ පහුගිය මාස 5 ගත්තාමත් අපි දකිනවා ගිය අවුරුදු 2020 සාපේක්ෂව ප්‍රේෂණ ප්‍රමාණය වැඩිවීමක්. 118ක ප්‍රතිශතයකින් වැඩිවීමක් තියෙනවා. මූලික टोटल गाता नेता मुलवटीनाक गाता डोल बिलियन देख दशम अटक प्रमाणक इति मे सा विशाल प्रमाणया श्रीलंका वट एवीमठ काटयुत किरीम पीलबंध अक्रम इतर वासेक श्रीलांकिक जनता वट अभी हदपीरी स्तुत परिणाम टोने विशेषण संधान करोने प्रभात मेलावे लंका बैंक सात दायकत्व मे प्रेषण एवीम संबंध मुकद लंका बैंक वट तमाइ मे आमुख प्रेषण नेता मे වැඩකරන ජනතාවගෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩිම මාකට්ෂායකක් නැත්තම් වෙළඳපළ වටිනාකමක් තියෙන. ඒක 140ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ 140ක වගේ මේ මාකට්ෂායක අපි පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේම අපි මේන්ටේන් කරගෙන නැත්තම් රඳවාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොයිත් කියලා කිසිම අඩුවක් කියලා නැහැ. සාමාන්‍ය කොයිත් වුණාම මේ නිසා මේ තියෙන ආර්ථිකමය
පසුබෑම තුළ විදේශ විනිමය ලංකාවට ලැබීම ලංකා බැංකුව හරහා රටේ ආර්ථිකයට එකතු වීම අඩු වෙලා නැහැ. ඒක තමයි ප්‍රබල මේ දින විශේෂත්වය. නමුත් අපි දන්නවා COVID-19 කියන තත්ත්වය ඒ රටවලත් අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව ලංකාවට කරන්න තියෙන යුතුකම පෙර වර්ෂ වලට වඩා වැඩි ප්‍රමාණයකින් ඉෂ්ට කරලා තියෙනවා. මොකද ඔවුන් ලබාගත් අමාරුවෙන් හම්බ කරගත්තු මේ මුදල් ප්‍රමාණය ලංකාවට යවලා තියෙනවා. ලංකාවේ දායකත්වය රටේ සංවර්ධනය වෙනුවෙන් නීත්‍යානුකූල මාර්ගයෙන් රටේ දායකත්වයට රටේ සංවර්ධනය වෙනුවෙන් නියෝජ්‍ය මහා කළමනාකරතුමා කිව් විදිහට ඔබ කරන්නේ ජාතික මෙහෙවරක්. ඔබ වක්‍රාකාරයෙන් ඔබ රටේ සංවර්ධනයේ කොටස් කරව. නැවතත් අපි ඔබට අපේ විද්‍යුත් මාධ්‍ය ආචාර්ය පුද කරනවා ඔබ කරන කැපකිරීමට. ඒ නිසාම තමයි අපි මේ අවස්ථාවේ අද විදේශ රටවල් රැසක සිටින ලංකා බැංකුවේ විශේෂ නියෝජිතයන් මෙලෙස සම්බන්ධ කරගනිමින් ඒ ඒ රටවල ජන ජීවිතේ ඕන් මොන දෙන ප්‍රශ්න පිළිබඳවත් මෙලෙස කතා බහ කරන්න තීරණය කළේ. අප මුලින්ම සූදානම් සම්බන්ධ වෙන්න කටාර් රාජ්‍යයට, විශේෂයෙන්ම කටාර් රාජ්‍යය ගැන කිව්වොත් කටාර් රාජ්‍යයේත් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා, විදේශ රැකියාවල නිරත වෙනවා. මලින් කුමාරසිරි මහත්මයා සම්බන්ධ වෙනවා කටාර් රාජ්‍යයේ සිට. මලින් අපට කියන්න පුළුවන්ද කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් වර්තමානයේ මුහුණ දෙන තත්ත්වය, විශේෂයෙන් ජන ජීවිතය පිළිබඳව යම් කිසි අදහසක් අප සමග එකතු කළොත්? ඇත්තටම කටාර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලංකාවේ 120,000 ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඇත්තටම කටාර් රාජ්‍යයේ COVID-19 තත්ත්වය මේ වන විට යම් තාක් දුරකට පාලනය කළ තියෙනවා කියලා කියන්න පුළුවන්. දිනකට අසාධිතයෙන් 150,000 ආසන්න ප්‍රමාණයක් තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් කටාර් රාජ්‍යයේ දැනට එන්නත් කරන කටයුතු තා ශීක්‍රයෙන් කරගෙන යනවා. කටාර් රාජ්‍යයේ ජනගහනය 50%කට ආසන්න ප්‍රමාණයකට එන්නත් කරන සම්පූර්ණ ලබා දීමට මේ වෙනේ කටාර් රාජ්‍යයට හැකියලා තියෙනවා. ඒ වගේම තමයි මේ දිනවල ඉතාම අධික මොනසුන් කාලගුණ තත්ත්වයක් තියෙනවා. ඒකත් එක්ක එළිමහනේ වැඩ කරන ජනතාව නම් මේ දිනවල ටිකක් අපහසුතාවයෙන් තමයි තමන්ගේ රාජකාරිය නිරත වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් මේ වදුර නිසා බරපතල තත්ත්වයක් ඇත්තලා තියෙනවද? මේ කටාර් රාජ්‍යයේ පැනව විවිධ සීමා බාධක නිසා කටාර් රාජ්‍යයේ වෙන ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම සමාවිත වැටුප්ම ලැබීම, ඒ වගේම වැටුප් අඩුවීම වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ වසංගත තත්ත්වයේ අන්තර්ගතවට පාලනය වුණොත් ඒ පවතින ගැටලු වලට නම් විසඳුමක් ලැබෙයි කියලා. ඉතින් ඔබ හිතන විදිහට මලින් තවත් මොනවද ලංකා බැංකුව විදිහට අපි ඊතර වාසය කරන කටාර් රාජ්‍ය වාසය කරන ශ්‍රී ලාංකික ජනතාවට අපි ලබා දිය යුතු පහසුකම් තව මොන හරි වැඩි කරන්න ඔබ හිතනවද? අපි මේ මොනවද වෙන්නට ඕන කියලා මේ අවස්ථාවේ? මම හිතනවා ඇත්තට ලංකා බැංකුව විදිහට කටාර් රාජ්‍යයට දෙන්න පුළුවන් උපරිම සේවාව මේ වෙලේ ලබා දිය යුතුනවා. මොකද වැඩිම ව්‍යාපාර ප්‍රවර්ධන නිර්වාහන ප්‍රමාණයක් මේ වෙලේ තියෙන්නේ කටාර් රාජ්‍යයේ. ඉතින් මම හිතනවා ඒ වගේම කටාර් රාජ්‍යයේ මේ මුදල් වලට හොඳ රේට් එකක්, ඒ වගේම හොඳ අපි එවන මුදල් වලට තැන්පතු වලට හොඳ අනුපාතයක් ලබා දෙන්න පුළුවන් නම් තැන්පතු වලට අපි හිතනවා ඒක මේ එවන මුදල් වලට වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් වෙයි කියලා අපිට. ඒ වගේම මේ අප කැමති මේ අප සමග ඉන්න සහකාර මහා කළමනාකාර භාණ්ඩාගාර, දැන් විශේෂයෙන්ම රජිත් තුෂාන්ත මහත්මයා ඔබතුමා භාණ්ඩාගාර කුවම් මතක් කියන්නේ මුදල්. ඒ වගේම අපි විදේශ වෙළඳපළ පැත්තෙන් ගත්තොත් ඩොලර්, දැන් ඩොලර් ලංකාවට ලැබීම කොහොමද දකින්නේ? විශේෂයෙන්ම මේ COVID-19 රෝග වසංගතය හමුවේ මේ ඉතර විගමනික ප්‍රජාව ලබා දෙන දායකත්වය කොහොමද ඔබතුමාට තක්සේරු කරන්න පුළුවන්? ඔව් ප්‍රභාත්, ඇත්තටම ශ්‍රී ලංකාව ආනයන පදනම් වූ ආර්ථිකයක් අපිට තියෙන්නේ. එතකොට ඇත්තටම අපේ ශ්‍රී ලාංකික අවශ්‍යතා සම්පූර්ණයෙන් පිරිමහ ගන්න අපිට ආනයන කරන්න වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, යන්ත්‍රෝපකරණ, බෙහෙත් වර්ග ආදී නොයෙකුත් ආනයන අපේ ශ්‍රී ලාංකික ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් තමයි ඇත්තටම මේ ආනයන අවශ්‍යතා සපුරා ගන්න අපි යොදාගන්නේ. අපි විදේශගත ශ්‍රමිකයන් අපිට එවන මුදලට අපි දෙන්න පුළුවන් ඉහළම හුවමාරු අනුපාතයක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ තැන්පතු සඳහා
ඉහළම පොලි ප්‍රතිශතයකුත් ලබා දෙනවා ලංකා බැංකුව විදිහට කියන සතුරුයි අපි නියෝජ්‍ය මහ කළමනාකාරතුමා පැවසු විදිහට 140කට අධික වෙළඳපොළ කොටසක් අපිට මේ සම්බන්ධයෙන් තියෙනවා ඉතින් ඒ වුන් නිවන මුදල් මේ ආනයන අවශ්‍යතා සපුරා ගන්න කියන්නේ රටේ ආර්ථික අවශ්‍යතාවක් මේවා ඉතින් මේ රටේ ආර්ථික අවශ්‍යතාවයට අපි ලංකා බැංකුව විදිහට සම්මාදම් වෙනවා ඒ තම අපිට අවශ්‍ය ආනයනික ද්‍රව්‍ය ලංකාවට ලබා ගැනීමට. ඉතින් ඇත්තටම ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ආර්ථික එදිනෙදා කටයුතු විශේෂයෙන්ම ඔබතුමා ඇහුවා මේ COVID-19 වසංගත තත්ත්වය හමු වුවත් ඇත්තටම ශ්‍රී ලංකාව අපේ සෑම පුරවැසියෙකුම කියන්නේ 70%කට අධික පුරවැසියන්ට මේ එන්නත් කරණේ ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. එතකොට මේ එන්නත් අපිට ආනයන කරන්න අවශ්‍යයි. ඒවකට මුදල් අවශ්‍යයි. ඇත්තටම මේ මුදල් අපි සපයා ගන්නේ මේ විදේශගත ශ්‍රමිකයන් සිය දාඩිය මහන්සියෙන් ලැබෙන මුදල්. ඒ මුදල් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේ විදේශගත ශ්‍රමිකයෝ එහෙම නැත්නම් රට විරුව මේ රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයනවා සංවර්ධන කටයුතු වගේම එදිනෙදා රටේ දෛනික කටයුතු පවත්වාගෙන. ඒ වගේම මලින් අප කැමති ඔබෙන් දැනගන්න විශේෂයෙන්ම ඔබ ඒ රටේ ඉඳලා මේ රටට මුදල් එවන්න කටයුතු කරන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සපයනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද විශේෂයෙන් කියන්න කරුණක් තිබෙනවා නම් මේ අවස්ථාව කරගන්න පුළුවන්. ඔබවත් ඇත්තටම මේ කොවිඩ් දානේ වසංගතයත් එක්ක කටාල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට මුදල් යැවීමේදී විවිධ අපහසුතාවයන්ට පත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මම මේ කටාල වාසය කරන ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපේ කටාල වාසය කරන මේ ව්‍යාපාර ප්‍රවර්ධන නිධානය එක්ක සම්බන්ධ වෙලා මේ වෙනකොට කටාලාජ්‍ය සියලුම එක්ෂේන්ජ් ආයතනවල හඳුනාගෙන තියෙන මොබයිල් ඇප්. ඉතින් ඒ පිළිබඳ දැනුවත් වෙන්න, ඒ වගේම තම තමන්ගේ හිත මෙතන දැනුවත් කරන්න, ඒ වගේම ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒ අවශ්‍ය උදව් උපදෙස් ලබා දෙන්න කටාලාජ්‍ය වාසය කරන මේ ව්‍යාපාර ප්‍රවර්ධන නිධානයෙන් ඕනම වෙලාවක තැදී පැහැදී ඉන්න බව මතක් කරන්න කැමැතියි. මලින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ කරන කැපකිරීම අප සූදානම් ඩුබායි රාජ්‍යයේ සිට අප සමග සම්බන්ධ වෙන නුවන් බණ්ඩාරනායක මහතාව ඉතා ආදරෙන් පිළිගන්න. නුවන් ඒ වගේම අපට කියන්න පුළුවන්ද කොහොමද මේ දවස්වල ඩුබායි රාජ්‍යයේ ජන ජීවිතය? මං අප දන්නවා ඩුබායි කොහම ඩුබායි සාජා අබුඩාවි මේ රටවල් තුනේම ශ්‍රී ලාංකිකයෝ වාසය කරනවා රැකියා කරනවා. ඔබ ඉන්නේ ඩුබායි, කොහොමද ඩුබායි වල ජන ජීවිතය? ඔබටමත් ඇත්ත වශයෙන්ම අපි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියලා ගත්තොත් රටවල් හතකින් තමයි එකතු වෙලා සිටින්නේ. මේ රටවල් හතේම අපේ ශ්‍රී ලාංකිකයන් වාසය කරනවා, රැකියා කරලා ඔවුන් මුදල් ලංකාවට එවනවා. ඉතින් මම මේ රටවල් හතේම ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ලංකා බැංකු නීතිය විදිහට සේවාවන් සපයනවා. අපේ මේ වෙන විට එක්සත් අරාබි එමිරාජ්‍ය විදිහට ගත්තොත් ජන ජීවිතය නැවත සාමාන්‍ය මට්ටමට පත්වමින් පවතිනවා. ගිය වසර සාපේක්ෂව මේ කාලෙ එක බලනකොට එන්නත් කරන ක්‍රියාවලිය ඉතාම සාර්ථකව මෙහි සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වැඩක අපේ රටේ ජනතාව බයක් නැතුව එළියට බැහැලා ඔවුන්ගේ සාමාන්‍ය දෛනික රාජකාරි වලට යොමු වෙන්න පටන් අරන් තියෙනවා. නුවන් දැන් ලංකා බැංකුව විදිහට අපි දකිනවා විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් ඩුබායි රාජ්‍යයේ සිට ලංකා බැංකුව හරහා ලංකාවට ලැබෙනවා. ඉතින් මේ ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ දැමීමට ලංකා බැංකුව විදිහට අපි මොකද්ද මේ අපේ ශ්‍රී ලාංකික ජනතාවට ඩුබායි වාසය කරන ශ්‍රී ලාංකික ජනතාවට අපි මීට වඩා මොනවා හරි දෙයක් ඔවුන්ට ලබා දෙන්න පහසුකම් වශයෙන් ඔබ දකින්නේ කොහොමද ඒ සම්බන්ධව? ඇත්ත වශයෙන්ම ලංකා බැංකුව ගත්තොත් මේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල විශාල වශයෙන් ජනතාවගේ විශ්වාසයට බඳුන් වෙච්ච බැංකුවක්. අපි බැංකුවක් වශයෙන් දෙන්න පුළුවන් ඉහළම අනුපාතය, මෙන්න මේ අනුපාතයන් ඔවුන්ට ලබා දෙනවා ගිණුම් වලට මුදල් ලැබීමේදී සහ ඉතාම විශාල ප්‍රතිලාභ ලබා දෙනවා අපේ විදේශ මුදල් ඒකක ගිණුම් සඳහා. අපි විශේෂම ගත්තොත් අපේ ළඟදී අඳුනලා දීපු විශේෂ තැන්පත් කිරීම නැත්නම් ස්පෙෂල් ඩිපොසිට් account එකට වැඩිම අනුපාතය දෙන්නේ ලංකා බැංකුවේ. ඉතින් මම දකිනවා මේ වෙනකොට ගොඩක් අපි විදේශ විනිමය ලංකාවට එවන්න ඔවුන්ට සහයෝගයක් දක්වනවා. නමුත් මම දකිනවා අපි මේ හොඳම ප්‍රතිලාභ දෙන ගමන් තවත් අමතරව ටිකක් වැඩි අනු එවන අනුපාත වැඩිම අනුපාතය දුන්නා වුණත් අපිට පුළුවන් ඔවුන් කරන සේවාව අගෙලා
තව යම් කිසි ප්‍රතිලාභයක් ඒකට එකතු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා මම දකිනවා. ප්‍රබත ඇත්තම මම මේ පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි අපේ මේ නුවන් කියපු දෙයට. ඔහු කිව්ව වගේම SDA accounts වලට ලංකා බැංකුව තමයි වැඩිම පොලි ප්‍රතිශතය ලබා දෙන්නේ. ඒක කිසිම බැංකුවකට මැච් කරන්න බැරි නැත්තම් සසඳන්න බැරි අපි ඉන්ට්‍රස්ට් රේට් එක නැත්තම් පොලි අනුපාතයක් ලබා දෙන. ඒ වගේම එතුමා කිව්ව වගේ ශ්‍රී ලංකාවේ කි ජනතාව ලංකා බැංකුව හරහා ලංකාවට එන ප්‍රේෂණ යම්කිසි අවස්ථාවක රුපියල් බවට පරිවර්තනය කිරීමේදී දැනට අපි ගෙවන එක්ස්චේන්ජ් රේට් එක නැත්තම් කන්වර්ෂන් රේට් එක අනිත් බැංකුවලට හා සාපේක්ෂව හුඟක් ඉහළ මට්ටමක තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දුන්නු අමතර රුපියල් 2ක ගෙවන වටිනාකමත් ලංකා බැංකුව ඒ ලංකාව රජය හඳුන්වා දුන්නු දවසේ ඉඳලම අපි ක්‍රියාත්මක කරා. දැනටත් අපි ලංකා බැංකුව හරහා යම්කිසි අපේ ශ්‍රී ලාංකිකයෙක් හෝ කිසිම ශ්‍රී ලාංකික පුරවැසියෙක් එහෙතර වාසය කරන ශ්‍රී ලංකාවේ පොරවාසිය ලංකාවට ප්‍රේෂණය වෙනවා නම් ඔවුන් රුපියල් බවට පරිවර්තනය කරනවා නම් ඕනම පිළිගත් විදේශ මුදලකින් අපි රුපියල් 2ක් වැඩිපුර ඔවුන්ට ලබා දෙනවා. ඒකත් මම හිතන්නේ අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති ලංකා බැංකුව හරහා වැඩිපුර ප්‍රේෂණ ලංකාවට එවලා මේ වැඩිපුර දෙන රුපියල් ප්‍රමාණය ලබා ගන්නට ලෙස මම හිතන්නේ ඔවුන් කරන කැපකිරීමට ලබා දෙන ශක්තියක්. කෙසේ නමුත් අප සමග දැන් සම්බන්ධ වෙනවා ඊශ්‍රායලයේ සිට දමින්ද මදූෂණ මහතා. දමින්ද ආයුබෝවන් ඔබට ඔබ සම්බන්ධ වෙන්නේ ඊශ්‍රායලයේ සිට. අපට කියන්න පුළුවන් ද කොහොමද ඊශ්‍රායලයේ මේ දිනවල ජන ජීවිතය පිළිබඳ? ආයුබෝවන් ප්‍රබෝධ බොහොමත්ම ස්තුති සම්බන්ධ කරගත්තට. ඇත්තටම මේ COVID-19 වෛරසය ලෝකයටම අභියෝගයක් වෙලා තියෙන අවස්ථාවක ඊශ්‍රායලයේ අභියෝගය ඉතාම සාර්ථකව මූණ දීලා ඒක ජයග්‍රහණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ වෙනකොට ඊශ්‍රායලයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම දෛනිකව ඉතාම අවම මට්ටමක පවතිනවා. ඒ වගේම මේ වෙනකොට කොවිඩ් වෙනුවෙන් පනවලා තිබ්බ සංචරණ සීමා සහ මාස්ක් එකක් දාන්න අවශ්‍ය නැහැ ඒ සියලුම සීමාවන් අයින් කරන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අතන ප්‍රබෝධ ඊශ්‍රායලයේ අපි දකිනවා පහුගිය දවස්වල එහි යම්කිසි යුද්ධ මේ තත්ත්වයක් පැවතුණා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලාංකික ජනතාව ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඔවුන් එවන මේ ප්‍රේෂණ ප්‍රමාණය අපි දැක්කේ නැහැ අතරම අඩු වීමක්. ඉතින් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඒ වගේ බරපතල තත්ත්වයකදී පවා ලංකාවට ඔවුන් එවන ප්‍රේෂණ ප්‍රමාණය ලංකා බැංකුව හරහා ඒ විදිහටම ඔවුන් පවත්වාගෙන ගිහිලා තිබුණා. ඉතින් ඒ යුද තත්ත්වයේ මැදේ පව අපේගේ ශ්‍රී ලංකා බැංකුවේ තිබෙන මේ නියෝජිතයන් කරන සේවයත් අතිමහත්. දැන් නියෝජ්‍ය මහ කළමනාකරතුමා කිව්වා වගේම ඊශ්‍රායලය කියන්නේ නිතර නිතර ගැටුම් ඇති වෙන රාජ්‍යයක්. ඔබට ඔබේ කටයුතු වලට යම්කිසි බාධාවල් ඇති වෙලා තියෙනවද? ඔබට මේ සඳහා මුහුණ දුන්න සිදුණු අත්දැකීම් ආශ්‍රයෙන් ඔබට යම් අදහසක් එකතු කරන්න තියෙනවද ඒ සඳහා අවස්ථාව? ඔව් ඇත්ත වශයෙන්ම ප්‍රබෝධ මම හිතන්නේ අවුරුදු 7කට විතර පස්සේ තමයි ටිකක් දරුණු විදිහට යුද්ධ තත්ත්වයක් පහුගිය මාසයේ දින 11ක පමණ කාලයක් පැවතුණා. ඒ කාලය තුල යම් යම් අපහසුතාවයන්ට අපි මුහුණ දුන්නා. රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායලයට එල්ල වුණා. නමුත් සාර්ථක ඒ සියල්ල මගහැරලා නැවතත් රට සාමාන්‍ය තත්ත්වයෙන් මේ වෙනකොට පවතිනවා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයනුත් සියලුම දෙනා ආරක්ෂිතව තමන්ගේ දෛනික කටයුතු කරගෙන යනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් තුසන්ත මහත්මයාගේ පැත්තට හැරුණොත් දැන් මේ රටවල් තුනක් එක්ක අපි අද කතා බහ කරා. මොවුන් නැත්ත වශයෙන්ම විශාල කාර්යභාරයක් මේ රටවල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව ඉටු කරනවා. සමස්තයක් හැටියට රටක් හැටියට මේ තත්ත්වය අප කොහොමද අගය කරන්නේ? විදේශගත ශ්‍රමික මිනිස්සුල කිව්වාගේ ඒ එවන කල් ශ්‍රී ලාංකික ආර්ථික කටයුතු විශේෂයෙන් සංවර්ධන කටයුතු සඳහා මහත් පිටුවහලක් දෙනවා. ඇත්තටම අපේ නියෝජිත මහතුන් සත්ව ප්‍රසත් පුරා විශ්වවිද්‍යාලයෙන් ඒක අපි දැන් ඉන්දිරේ සමග කතා කරන්න හම්බුණා. ඇත්තටම ඒ මහතුන් විවිධ දුෂ්කරතා මාධ්‍ය තමයි ඒ රටවල සේවය කරන්නේ. ඒක මේ COVID-19 සංගතය හමු වී පවා උන් ශ්‍රී ලංකාවේ තමන්ගේ නැහිතු මුද්‍රාවෙන් ඈත් වෙලා විශාල සේවයක් හදේ. ඒ වගේම තමයි අපේ විදේශගත ශ්‍රමිකයෝ වුණු සෑහෙන දුක් විඳලා විශේෂයෙන්ම සෑහෙන අපහසුතා මාධ්‍ය තමයි
තමන්ගේ ඒ කටයුතු කරගෙන ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කරා. ඇත්තම මේ මුදල් ප්‍රේෂණය කිරීමේදී ඔවුන් ඒ දැඩි දුක් පහන්සියෙන් ඉපෙන මුදල් වල ආරක්ෂාව ඒ වගේම වේගවත් තම ඒ මුදල් තමන්ගේ ඒ නෑ හිතමු තුරන්ට ඒම ආදී කටයුතු ගැන බොහොම සැලකිලිමත් වෙනවා. ඇත්තම 40% කට වැඩි වෙනකොට පොරසක් අපිට හිමි වෙන්නේ ඒ විදේශගත සමිතිය ලංකා බැංකුව තුල සබය ඇති විශ්වාසය නිසා. ඉතින් ඒ වුන් එවන මුදලට උපරිම ආරක්ෂා ලබා දෙන්නේ, ඒ වගේම උපරිම වුවමාරු අනුපාතය ලබා දෙන්නේ, ඒ වගේම ඔවුන් ඉතුරු කරන මුදලට ඉහළම පොලි ප්‍රතිශතයක් ලබා දෙන්න අපි ලංකා බැංකුව විදිහට කටයුතු කරලා තියෙනවා. ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන් ඉටු කරනවා. අපිට විශේෂ මේක ජාතික වගේ තියෙනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකය හැටියට අපිට මේ COVID-19 වසංගතයේ හමුවෙන් පවා මේ අපි මේ කප්පේ තුල රට පවත්වාගෙන යන ඇත්තම විදේශගත ශ්‍රමිකයන්ගේ දායකත්වයේ මහත් බලක් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා ලංකා බැංකුවෙන් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන විදිහට කටයුතු කරනවා. එහෙනම් අද දවසේ අප සිහිපත් කරමු නියෝජ්‍ය මහ කළමනාකරතුමනි, ජාතික යුතුකමක් ජාතික වටිනාකමක් එක්කරන විගමනික ප්‍රජාව. අපි ජාතියේ මහා පහන්ට බැහැටියට එතුමන්ල සමග ඔබ කරන සේවයේ මෙලෙස අගය කරමින් අප බලාපොරොත්තු වෙනවා ලබන සතියේ විගමනික ප්‍රජාවගේ තොරතුරු සොයාගෙන එතරට ඔබත් සමග එකතු වන්න. ඉතින් අප ස්තුතියෙන් දෙන ඔබ දෙපළටම මේ කටයුත්තට එකතු වෙලා තමන්ගේ අදහස් එකතු කළා ඒ විගමනික ප්‍රජාවට දිරිමත් කරන්න එකතු වුණාට. ඉතින් අදත් ගොඩක් තොරතුරු කතා බහ කළා. සූදානම් සමුගෙන යන මොහොතේ මතක් කරනවා තිරේදිස්තුන විද්‍යුත් තැපැල් ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අදහස් අපට ලියා ගන්න. ප්‍රාර්ථනා කරනවා සෝදායි හෙට දවසක්. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.